ඔබ අප කෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයාරූපවාහිනිය මේ පෑටණියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහිනී මැදිරියයට වැඩමකළ පූච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාධනාදදී නමස්කාරපෝරක පිළිගනිමෝ සාධෝ 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 මෙමත්‍රම දේශාව සඳහා සැදහැති දායකත්වය ලබාදෙනවා වැලිගම්පිටිය ජාඇලපදිංචි තිළකා ජය මහ මහත්මී ඇතුළු දුතරු පිරිස. නමෝතස භගවතුවරහතු සබධමමී සු අටිහතඥානචාරසස. දස බලධරස චතුවිසාර ජවිසාදස්ස ස සතුතුතමස දමමසරස දමමරජස දමම සමස තthaගගස සුණ සමා සනmbදබදස. नमो तस् भगवत अरहतो सब दमीसु अपटि हत ज्ञान चारस दस बल धरस चतुवे सारज्ज विसार दस सब सत्तुतमस दमिस रस धम्म राजस धम्म සතා ගතස්ස සනබඥඥුණු සම්මා සම්බුද්බුදස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සමබදනමි සු අප පටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුු. පිසාරජ ජෙවිසාර දස්ස. ස සතුතුත ම දනමිසරස්ස ධම්මරාජස්ස දමසාමිස්ස තථගතස සමබඥ්‍යනු සම්මා සනබුද්බු දස්ස සද්ධර් මශරාාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානංවෙෙන්න්නේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගණඩත් ඒ තුළින් සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ පරමාර්ථයත් අවසන උතුම් නිර්වාණාව බෝධය ලබා සසර මග කෙරවල කරඩත් අදහස් කරගෙන. පිනතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්නේ ධම්ම දායාද සූත්‍රයමයි මජිම නිකාය සඳහන් වන මේ සූත්‍රදේශනාව ඇසුරු කරගන ධර්මදේශන පහක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. ඒ සූත්‍රය ඇසුරු කරගෙනම සිදුකරන හයවෙනි ධර්මදේශනාව පින්නතුන් දායකත්වය දරුණු ලබනවා පස් වනි දේශනාව අපි නිමා කරන්ට යෙදන මේ ශාසනය ධර්මය ආකාර දෙකයි ඒවගේම සිව් පසේ නැතන් ආමිසේ ආකාර දෙකයි කලබාගිතන් වහසේ දේශනා කළ ධර්මය ආකාර දෙකයි කියල කියනකුට පරියාය ධර්මය හා නිෂ්පරියාය ධර්මය. එතකට මොකදද පරියා ර් මොකදද මේ නිෂ්පරියාය ධර්මය කියන එක අපි පහුගිය දේශනාවෙන් යම් ප්‍රමාණයක් මස්තර කළා අපි ඒ කාරණාව නැවත සිහිපත් කරලා එතන දලා ඉදිරියට දේශනාව සිද්ධ කරගෙන යමු. පරියාය ධර්මය පිනන අපි බොහෝ වෙලාවට නොඒකාකාරය පින්කන් කරලා. නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරනවා. එතන සඳහන් කළා නිවන් ප්‍රාර්ථනා කරලා කරන කුසල් එමුණ දන්දෙනව සිල් ආරක්‍ෂා කරනවා උපෝසත සිල් සමාදන් වෙනවා බණ අහනෝ මල් පහන්සුවන්ද ද මාදිය පූජා කරනවා ධ්‍යාන සමාපත්ති වලට සමවදිනවා මේආදී දේව අපි සඳහන් කරනවා දස දානවස්තුව දස පුුණ්යක් ක්‍රියාව ජීවිතවට සම්පූර්ණ කරගන්න දේව මෙන්න මේ අනුපූර් ප්‍රතිපදාව යම් කෙනෙක් අනුගමනය කරමින් කටයුතු කරනවනං නිවන් ලබන්ඩ ආං එකටකිනව පරියාය ක්‍රමය කියලා ක්‍රම වේදයකට අනුව නිවන හොයාගෙන යනවාමතන් අමුෘත්තය හොයාගෙන යනවා. මුරෘත්ත කියල කියන්නේ මරණයට. අමුරෘත්ත කියල කියන්නේ මරඩේ නැති තැනට නිවන් අවබෝධි කළ උත්තමයොත් එක වතාවක් මැරෙනවා. රහතන් වහන්සේ මේ ජීවිතන් ඒ අතිවුතුම් තැනට පත්වෙලා වතාවක් පිරිනිවම්පානෝ හැබ ඒයින් පස්සේ කවදාවතුන් වහසිට පිරිනිවම්පාන තත්වයක් ආයි නෑ ය නිසා කියනවා අමුරෘුත්ත කියලා. එදවට මෙන්න මේ සඳහන් කරපු දසදානවස්තුව දසපුුණයක් ක්‍රියාව ආදිය සම්පූර්ණ කරගෙන මේ අනුභූරෝ වූ ප්‍රතිපදාවකට අනුව ඒ අමුෘත්ත මහා නිවන හොයාගෙන ර්ථනා කරගන යන්නත් කෙනෙකුට පුළුවන් ඒකට කියන්නේ පරියාය ධර්මය කියලා එතකට නිෂ්පරියාය ධර්මය කියල කියන්නේ මේ මුලින් සඳහන් කරපු මේ දසදාන වස්තුූ දසපුුණ්්‍ය ක්‍රියා එකි සම්පූර්ණ කිරීමක් නැහැ කෙලිම් සෝවාන් සකදාගාම අනාගාමි අරිහත් කියන තැනට යවා ත ත තියෙනවා ආකාර නමයක් සෝවාන් මග සෝවාන් පඩ සකදාගාමි මග සකදාගාමි පල අනාගාමී මග අනාගාමි පල සහ නිවන යම් කෙනෙක් මෙන්න මේ ක්‍රමවලට අනුව නිවලට යනවන්න ත නවලෝකෝත්තර ධර්මය කළ සඳහන් කළා. අන ඒකට කියනවා නිෂ්පරියාය ධර්මය කියලා. එතකොට නිෂ්පරියාය ධර්මය කියල සඳහන් කළේ අරවාගේ අනුපූර ප්‍රතිපදාවක් සම්පූර්ණ කිරීමක් නෑ. කෙලින්ම මාර්ග පලොල්ටාව ධර්මශ්‍රවනය කළා ධර්මශ්‍රවනය කරනග මම මඟ පල ලැබ්වා. ඒ අදි වශයෙන් ොයාගනත් යන තව කෙනෙක් නිවන ප්‍රාර්ථනා කරගන බොහෝ පින්කන් කරගනත් එනවා එතකොට මේ නිෂ්පරියාය ධර්මෙන් නවලෝකෝතර ධර්මය අවබෝධ කරගත් අයත් සංසාරයෝන තරන් හෙම පින්කං කරගන ආව මේ ජීවිත කෙලිම්ම මාර්ගඵල සහිතව නිවනට ග අපි හත්ත අවුරු දයිසිෙන් සෝවාං වුණ හත් අවුරු දයිසම ඊළඟට සකදාගමී ර්ගය පසක් කර ගත්ත පලේටාව මේ අදිවශයෙන් ආපුුවයි. සමරයක ධර්ම දේශනාවක් ඉවර වෙනකොට. නිවන කරාම ගමන් කළ කෙලින්ම නිවනට ගිය නිශ්පරියාය ධර්ම. එළඟට පිනතිනේ එහෙම ධර්මය ප්‍රබේද දෙකයි. එළඟට ආමිසේත් ප්‍රබේද දෙකක් තියෙනවා. මොනෝද මේ ආමිස කියල කියන්නේ චීවර පිඩපාත සේනාසන ගිලානක් ප්‍රතිය මිනතින එතන කෙලින්ම ආමිසය කියල සඳහන් කලේ නිෂ්පරියා ආමිසය ඒතමයි චීවර පිණඩපාත සේනාසන ගිලානක් ප්‍රත්තිය එතකොට පරියා යාමිසේ කියල සඳහන් කළේ සසර මට ආහාර පානවල අඩුවක් නොවේවා ඒ ආහාරවලට සම්බන්ධ කිසිීම දෙේක අඩුවක් නොවේවා. අපි දන්දීල එෙම ප්‍රාර්ථනා කරනවා. නිවන් දක්නා ජාති දක්වා උපඋපන් කිසිීම භවේක මට සාපි පාසාදී දුර්ගතියක් නැ නොවේවා. නිවන් දක්නා ජාති දක්වා උපදින කිසිම භවයක මට ඇඳුම් පැළඳුම්වල කිසිීම අඩුවක් පාඩුවක් නොවේවා. රුව ලස්සනවල කිසිම අඩුවක් නොවේවා අපි එහෙම ප්‍රර්ථන කරන ගෙල් දරවල් වල යානවාහනවල අඩුවක් නොවේවා. ලෙඩරෝග කම් කටුළු ඇති නොවේවා. බිහිත් ජාති පූජා කරල ප්‍රාර්ථනකරන. යම් සසර හේතුවක් නිසා අසනීප කරදරවලට භාජනය වුනත් බේත් හේත්වල අඩුවක් නොවේවා. දරුණු පීඩාවල් වුවට මුණ පාන්්ඩ අවස්ථාව නොලබේවා. රෝගයට ප්‍රත්තියක් ශෞෂදය වහා වැට ඒේවා මේවාගේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් එතකොට එහෙම සිව්පසය ප්‍රාර්ථනා කරලා පින් කරන්න පුළුවන් ඒකට කියනවා පරියාය ආමිසේ කෙලින්ම සිව්පසය ලබනවන එකට කියනවා නිෂ්පරියාය ආමිසය කියලා එතකොට ධර්මය ප්‍රවේද දෙකයි ආමිසේත් ප්‍රබේද දෙකයි කියල මෙතන සඳහන් කලා ඊළඟට පිනතුන සසර අපි ප්‍රාර්ථනාවක් එකතු කර ගත යුතු මයි පින් කරනකොට. සසන්න ප්‍රාර්ථනා නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහසේ කොහෙවත් දේශනා කරලනෑ ප්‍රාර්ථනාවක් අවශ්‍යමයි බුදුරජාණන් වහසේක මැනවින් තහවුරු කරලා දේශනා කරලාතිඉන්නත් මජජුමනි කායමයි සංකාර උපත්ති කෙනෙ සත්‍ර දේශනාව පාර්ථනාවක් කොහොම ගොුණු කළ යුතුද පාර්ථනා කළ යුත්තේ ඇයි ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියනක මේ සූත්‍රයට අනු සාකච්ඡා කරන්න පුළුවන් වන සූත්‍රයේද සංකාරු උප්‍රති කියන සූත්‍ර දේශනාවට අනුව. පිනතුනි මේ භාගිතන් වහස දේශනා කරපු මේ ක්‍රම දෙකම ඉපදුනි බුදුරජාණන් වහන්සේ හිත තුළ රිය ක්‍රමයයි නි් පරියාාය ක්‍රමයයි දෙකම භාගතුන් වහන්සේගේම හිත තුළ තමයි ඉපදන. අන්න ඒක නිසා තමයි මේ කාරණාවට බුද්ධ ධර්මය කියල කිය. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ නික්ලේෂී හදමරල තුළ එපදිච්ච නිසා අපි ධර්මයට කියනවා බුද්ධ ධර්මය කියලා. සැරියුත් මහරහතන් වහන්සේගේ හිතේ ම ධර්මය උපදන්න නෑකින සඳහන් කළා. එයි මෙතැට සැරියුත් මහරහතන් වහන්සම ගත්තේ මේ ශාසනය ධර්ම බාණ්ඩාගාරි ධර්ම සේනාධපති බණ්ඩා ගරික කියන්නේ අනදහාමුදුරුවන්ටන ධර්ම සේනාධිපති. සෝවාංවෙඩ කලින් මඟ පල ලබන්ඩ කලින් උන්වහසට කොච්චර ප්‍රඥාවක් තිබුණද මාර්ග පලවලටෙන්ඩ කලින් අපිටි තේරෙන් නෑ එක කොහොමුවක් සඳහන් කරනවා මහා කල්පයක් පුරාවට එක දිගටම පායන්නේ නැතුවම වහිනවා මහා කල්පයම වහිනෝ ඉතන්ට අවුරුද්දක් එක දිගටම වහිනවා කිවොත් කියලා. අවුරුද්දක් එක දිගටම රෑදවල් දෙකේම පායන් නැතුවම වැස්සොත් ඒ වැස්ස පටන්ගත්ත දවසදලා අවරුද්ධ අවසාන වැස්ස ඉවරවෙන කාලයනකොට. ඒ වැස්සෙන් මහපලෝට වැක්කිරච්ච වැැහිබිදු ගාන කොච්චර කියලා කියන්ට පුළුවන් හැකියාව සැරියුත් මහරහතන් වසිට තියෙනවා. ඒ මාර්ග පල ලබන්ඩ කලින් මයි රහත්වට කලින් මයි. නමුත් මෙතන කතා කරන අවරුද්ධක කතාවක් නෙම මංගො තරුම් ගන්ඩ යවරුද්දට කිී. නමුත් ධර්මය සඳහන් කරන්නේ මහාකල්පයක් පුරාව වැක්කරෙන මහවරුසාාවක වැහහිබිඳදු කොච්චර වැටුදකෙ ලැහෝොත් අය හිතන්නේ නෑ කහලා ඉවර වෙනකොට උත්තරය දීන ඉවරයි. ඒත් තරම් මහ පුදුම ප්‍රඥ්ඥාවක් ඒ ප්‍රඥාවගෙන අපිට පිනතුනි කවදාව තේරෙන්නේන. ආං එහෙම මහා ප්‍රඥ්ඥාවක් තිබිච්ච මේ මහා උත්තමය. රාගයේ ඇලීමක් කොහොමෝත් තිබුණනෑ ංචකාමය යැලීමක් නම් ඇත්තමන රාග එලීමක් ඇත්තමනෑ කියල කියහම් සැරියුත් මහරහතන් වහන්සේ හඳින් වේ තවත් විශේෂ නමක් තමයිි බ්‍රහ්මචාරී කිය වචනේ ඕන තර හලතිනවා සැරියුත් මහරහතන් වහන්ස හඳින්වේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියල ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කල කියන්නේ මේ ජීවිතය විතරක් දෙමයි. පෙර ආත්ම පන්සීයක්ම මේ ජීවිතයට කලින් ආත්ම ඉදලා එක දිගට ආත්ම පන්සීයක්ම රසි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා ඉඳලතියන්නේ. එකන ආත්ම පන්සීයම බ්‍රහ්මචාරී. එතෝට මේ අපි දන්න සාමාන්‍ය බ්‍රහ්මචාරී නම අ්‍යන්ත බ්‍රහමචාරී කළමන් සඳහන් කළන්නේ. ආන්ගේ නිසා පැහැදිලි කලා මේ ආත්ම පන්සීයම යටත් පිරිසිෙන් රාගසිත් උපදවාගන තමන්ගේ ශරීන අවයාව තමන්ගේ අතිංවත් ඉස්පර්ශ කල නෑ කියලා ආත්ම පන්සීය. එතකොට ඒක කොයි තරන් උසස්තත්වයක්ද මොන්න තරම් පාලනයක්ද කොයි තරං හැකියාවක් ද කොයි ආකාරය සංගමයක්ද කියන කපිල් තේරෙන්නවත් තේරෙනෙනවත් ද එ පෙර ආත්ම පන්සීයක් මේසේ වෙච්ච මහෝත්තමයන් වහන්සේගේ මෙදා ජීවිතය ගැන කතා කරන්න දෙයක් ඇත්තමත් නැ. එකොට සුළු පටු ධනයක්ති ිච්ච කෙනෙක්ද කරන් කහවනු කෝටි අසුදාහක් දනේ කෝටි අසුදාහක් කිය කියම් අ හතලිස් කෝට අසූ කෝටක් ධනය තිබ සිටුවරු ගැන අපි කතා කරන්නේ. හතලිස් කෝටියක් ධනය තියෙනවන සාමාන්‍ය සිටුවරේ. අසූකෝටියයක් ධනය තියෙනවන මහ සිටුවරේ එතකට සාරිපපුත්තයන් වහන්සේ මහසිටුවේ අසූ කෝටියක් ධනය මේ අසුකෝටියයක් ධනය කෙලා කීවම් පින්නතින අපිට තින කෝටිය අසුවක් වෙන්ඩ ඇති කියෙල. මොනකෝටිය අසුවක් ද මෙතැන තින රං කහවනු කෝටියසූුව එතකොට මේ එක රන් කහවනුවක් සාමාන්‍යෙන් සඳහන් කරන්නේ දලවශයෙන් කොච්චර කියලද එක කහවනුවක් වර්තමාන්‍ය න පවුම් පහක් කියලා. එහෙම සැලකුත් පවුම් පහේ වුවක් කෝටියසූවා අද පවුමක් ලක්ෂකටාසන්න වෙනකොටඩ එතකොට එකහවනුවක් අද සාමාන්‍ය ලක්ෂ හතර හමාරක් ලක්ෂහක් විදිරවට. අද හැටියට ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා නමුත් ඒවාගේ මහ කෝටිපතියෙක් කහවානු කෝටි යසුවක් පෙන්න ලත් ගිහි ගෙතර නවත් අගන්න බැලුණා ඒ තරම්ම අත්හැරීමේ ප්‍රතිපදාව තිබුණා එතකොට අත්‍යන්ත බ්‍රහ්මචාරී මේ තරන් මහ දනස්කන්ධයක් අත්හැරිය මාර්ග පල ලබන්ඩ කලින්ම අර තරම් මහාප්‍රඥාවන්තයි නමුත් සඳහන් කරන්න මේ කරුණුටික පැහැදිලි කළේ ඒ මහා ප්‍රඥාවන්තයාගේ හිතේවත් තනියම මාර්ගඵල ඉප දුන්නේ. මේ තරන් අත්තරල හිටියත් අච්චර ප්‍රඥාවක් තිබන සෝහන්වෙන්න කොහොමද කියලා දැකන්නඩ තිබුණ නැද. ආංකයි සඳහන් කළේ මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බිදු ගණන කියන්න තරම් ප්‍රඥාව තිබුනත්. ෝන් වෙන්න කොහොමද කියල දන්නේ දන්නේ නෑ එතකොට මේ ශාසනය මග පල කියන එක සාමාන්‍ය තත්ත්වයක් ද එනම් සෝවාන් වෙන හැටි කාගෙන් දඉගෙනගත්ත අස්සජීම හරහතන් හසී ඒ දම්මා හේතු පබවා තේසං හේතුම් තතාගත්තුූවා ඔය පද දෙක කියලඉවරවෙනකොට මේ මහා ප්‍රඥාවන්තයා දහසක් නයිම් ප්‍රතිමන්්ඩිත අති උතුම් සෝවාන්න ආරි මාර්ග පලේටවා. නමුත් මේක තනය ම අවබෝධ කරඩ බැරිවුණ. අන්න ඒකයි සඳහන් කළේ සැරියුත් මහරහතන් වහන්සේගේ හිතේවත් මේ ධර්මරත්නය උපදින්නේනය කියලා. එන ධර්මය උපදින්නෙම උපදි බුදුරජාණන් වහස්සගේ හිතේ විතරයි. භාගිතු වහන්සේගේ නික්ලේසි හද මඩලේ විතරක්ම ඉපදිච්ච නිසා. ධර්මය කොහටවත් කලවනෑ. අති සුපිරිසිදු වූ ධර්මස්කන්දය ඒක නිසා මේකට කියනවා බුද්ධ ධර්මය කියලා. එහි අයිතිය කාටදතියන්නේ බුදුරජාණන් වහන්සට විතරමයි ධර්ම සේනාධිපතින් වහන්සේටවත් මේ ධර්මරත්නය අයිතිය නන්දීල අයිතිය නන්දීරණෑ. ඒ ඒ තරම්ම නිවැරදිව මේ ධර්මය ඉදිරියට පොවත්තන්්ඩෝට නිසා. හිඳද පින්නති සඳහන් කළා සංසාරය ප්‍රාර්ථනා කරල දන්දුන්නොත් පන්සිල් උපෝසතසිල් ගත්ත බ්‍රහ්මලෝක උපදින්ද හිතාගෙන දිහානාභිග්ඥා වැඩුවොත් ඒකට කියන්නේ පරියාමිසය කියලා එන මේ පරියාය ක්‍රමයත් නිෂ්පරියාය ක්‍රමයත් දෙකම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේමයි මේ දෙකෙම සංසාරය කෙරවල හොයාගෙන යන්න පුුව පිති සඳහන් කළා මේ කරන කුසල් නිසා නැවත සිව්පසේ වගේම දෙව්මිනිස් සම්පතුත් අපිට ලැබෙනෝ සිව්පසයත් ලැබෙනවා දිවියලෝකෝල මනුසලෝකොල ඉපදිින් අවස්ථාවත් ලැබෙනෝ මෙ මෙතන සඳහන් කරනවා මේ සස්සර දික්වෙලා යන ක්‍රමයක් ගැනත් සංසාරය දික්කරණ කුසල් නද සංකකාරයේ දික්කරනකු සල් කෙලකෙන් එක තමයි මේ පරියායකු සරී මේ පින කරහම දිවිය ලෝකයක ගිල්ල පදනවා අ ප්‍රාර්ථනා කරනවා මේ පින්කං කරපු ආනුභාවෙන් මට දිව්‍ය මානුසික සැපසම්පත් අඩු නොවේවා. කෙලවර අතිඋතුම් අමාමහ නිවන ප්‍ර්‍යක්ෂ වේවා ඒන දෙව්ලොව සැපවිඳල මනුලොව සැපවිදලා කියවර තමයි අපි නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කරලතින් සසර දික්කරණ කුසල් කියල එවර සඳහන් කළා. ඊළඟට පින්නතින බුදුරජාණන් වහසේ හද මට ලෙමයි මේ ධහම ඒපුදුනය කිය ලපි සඳහන් කළලානි ආන් එතනත් තියනවා මේ බුදුගුණ වල තියන අති විශිෂ්ට අනන්ත බව. ඒ කොහොමද සඳහන් කලා අපට ලැබෙන නිෂ්පරියාය හා පරියාය ධර්මයත්. එහෙම නැත්තං කෙලින්ම මාර්ගඵල කෙරවල නිවනත්. එහෙමත් නැත්තං දන්දීල සිල් රැකල ක්‍රමාණුකූලෝ නිවනට යන ක්‍රමයෙකුත් ආදී වශයෙන් ක්‍රම ගණනාව ක්‍රමහතරක් පැහැදිලි කළා. පරියාය ධර්මයයි නිෂ්පරියායි ධර්මයයි. පරියා ආමිසයයි නි්පරියාාය මශයයි. මෙහෙම ක්‍රමකි. අපි සාකච්ඡා කළා අන්න ඒ ක්‍රම දෙකේම මේ මාර්ග පල නිවන් භාවනා කරලා උපදවන යම් මාර්ගඵලයක් තියෙනවනන් ඒ සියලු ධර්මයන් බුදුරජාණන් වහසේ සතුයි කලකෙන් එකතාවටක කි පැදිලි කිරවුත් අපි කෙලිම්ම මාර්ග පලවට ගමන් කරනවා එකකටිකිවා නිෂ්පරියාය ධර්මය කිය එනැත්තන් පින්කරගෙන පින්කරගෙන විල්ල නිවන්කරා ගමන් කරන මාර්ග පල ලබන ඉගරික පරියාය ධර්මය කියලා මේ පරියාය ධර්මයයි නිෂ්පරියාය ක්‍රමයයි දෙකම එපදුුණ බුදුරජාණන් වහන්සේගේ නිකලේෂී හද මඩලි කියලත් සඳහන් කළා අන්න ඒක නිසා මේ භාවනා කරලා උපදවන මාර්ග පලයත් කාට දයිති බුදුරජාණන් වහන්සේට අපි ලබන දෙව් මිනිස් සැපේ අයිතිය තියෙන්නේ භාවනා කරලා උපදවන මාර්ගපලයේ අයිතිය තියෙනෙත් කාටන බුදුරජාන් වහන්සට. එතකට අපි භාවනා කරලා නං මාර්ගඵල ලැබේ කෝහම දෙේ බුදුරජාන් වහසිට අයිතියක් තියෙන්නේ භාවනා කරන හැටි අපි දැනගෙන හිටියෙත් නෑ. භාවනාව කියන මොකක්ද කිය අපි දැනගෙන හිටියෙත් නැෑ අපි සම්පූර්ණ කරන මේ සියලුම විදර්ශනා භාවන ක්‍රම කවුද අපට කියල දුන්නේ බුදුරජාණන් වහසේ. භාගතුන් වහසේ මේ ක්‍රමය කියල දුන්න නැත්තං මේ ලෝක කවුරුවත් ඒ ක්‍රමය දන්නේ දන්න නෑ. සමත භාවනාව බුදුරු ලෝකි පහළවිඩ කලින් ඉඳලම තිබුණ භාවන ක්‍රමය ඒකයි අහසින් යන අභිග්ඥාලා බී තවසෝ ඒකාලිත් හිටියේ සමත ක්‍රමයෙන් භාවන කර න ර් බුදුරජාණන් වහන්සෙනමක් පහලවෙන කාලි බුදු කෙනෙක්කුටම ආවේනිික වෙච්ච. බුදු කෙනෙක්ම ලෝකයට මතු කරල පැහැදිලි කරල දෙන අති සුවිශේෂී වූ භාවනා ක්‍රමියයි. බුද්ධ සාාසනයාගේ අභාවයත්ත එක්ක මෙ විදර්ශනාවත් අභාවේටයනෝ. නැවත බුද්ධ ශාසනයාගේ ඉපදීමත් එෙක්ක ආපහ විදර්ශනාව ලෝකේ උපදිනවා. කෞුද උපද්දවල දෙන්නේ බුදුරජාණන් ව හසි විශ. උන්වහන්සේ උපද්දෝල දුන්න විදර්ශනාව මගින් තමයි අපි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ග පලයන්ගින් උතුන් නිවන කරාග මංක ආං ඒ මග අපට කියල දුන්න නිසා ඒ අයිතිය තියෙන කාටද බුදුරජාණන් වහන්සේට මේ ලෝකෙට අපි ඉපදිලා හැදිල වැඩි ලොකු මහත් වෙලා ආයික ශක්තිය වඩා වර්ධනය කරගෙන බොහෝ පින්කං කටයුතුුත් කරනවා බණභාවනා කටයුතුත් කරනවා සමාජ සුභසාධන කටයුතුුත් කරනවා ඒ ඔක්කොම කරන්නේ අපි නමුත් ඒ සියල්ලගේම අයිතියක් තවකාටවත් තියෙනවාද එහි අයිතියක් අම්මතාතටත් තියෙන ඕන්නේ මොකද මේ ඔක්කොම කරන්න අපට ජීවිතය උපද්දෝල දුන්නේ අම්මසාහතාත්තා. එන අපිට උතුම් නිවන හොයාගෙන යන මග මුලින්ම උපද්දවල දුන්නේ බුදුරජාණන් වහන්සේ අන්න ඒනිසා සඳහන් කළා මාර්ගඵල නිවන් භාවනා කරලා උපදවන්න යම් මාර්ගයක් පලයක් තියෙනව නං ඒ සියලු ධර්මයන් භාගිතු වොහසේ සතුයි කියලා. එතවට මේ ධම්මදායාද සූත්‍රරයෙන් කතා කරන්නේ ශාස්තෘූ දායාදය. ුදුරජාණන් වහසගේ දායාදය දරුව විවාහ කරල දෙනකොටත් මවපියෝ දායාදදෙන එ මේ සංසාරෙන් එතර යන්ඩ අපිට බුදුරජාණන් වහන්සේ දුන්න දායාදය තමයි මාර්ග පල නිවයි එනම් භාගිතු වහසගේ දායාදය අගේ නිසා මේක භාගිතු වහසී සතුයි අපි ඉප දෙව්ුවට අයිතියේය තියන්නේ බුදුරජාණන් වහන්සේ ටයි කර සඳහ කරන පදවගත්ත අපි අයිතිය භාගිතුන් වහන්සේගේ අන්න ඒනිසා ඒ කොහොමද කියනකාරනාව මෙන මෙහෙම විස්තර කරනවා අපි දැ ිකක් සාකච්ඡා කළ තවත් විස්තර කරනවා මේ විදිහට සෝහි බ්‍රාහ්මණ බගවා බ්‍රාහ්මණය ඒ භාගිතුන් වහන්සේ අනුපන්නස්ස ම මගගස්ස උප්පා දේතා ඒ භාගිතුන් වහන්සේ ඉපදුනේ නැති මාර්ගය උපද්දවල දෙනවා අනුඋපන්නස්ස මගගස්ස උපපහදේතා ඒ භාගිතන් වහන්සේ ඉපදුනේ නැති මග උපද්ධවල දෙනවා පිනතින කාශ්ව බුදුරජාණන් වහන්සේගේ කාලී කාශව භාගිතුන් වහන්සේගේෙන් පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනය නැතිවෙලාගියා දහ වෙලා ගිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනෙ සෝ අන්නායන් වහන්සල හිටියා. සකදාගාම අනාගාමය අරිහත් උත්තමයන් වහසල හිටිය පස්සේ කාල ධර්මය අතුරු ද අතුරු දහන් වෙලා ශාසනය ඉවර වෙලා ගියා. ශාසනය ඉවර වනාට පස්සේ ඒ මාර්ගු පලලාබින් කවරුවත් බිහිුණේ බිහිුණේ නෑ නමුත් ඒ බිහිවෙන ක්‍රමය ලොක අතුරු දහං වුණනාද ක්‍රමය අතුරුදහන් උනේ නෑ ක්‍රමය දන්න අය නැතුව ගියා. ඒයිවෙන්නේ ක්‍රමය දන්න අය නැතුවනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සගේ කාලි මේ මාර්ගයේ එලි කරල පෙන්න්නවා. අතුරුදහන් වෙලා ති බි් වැහිලති විච්ච මාර්ගය එලි කරල පෙන්න්නවා. ශාසන අන්තර්ධානීින් පසුව ඒ මග ැ නැතිවෙලා යනවා බුදුරජාණන් වහසේ නැවතවතාවක් බුදු කෙනෙක් ලෝකෙ පල වෙච්හම නැතිවෙලා වැහිලගේපු මග ආපහු එලි පෙහෙළි කරලා පෙන්නෙනවා. නැවත ඩැන් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කාලට ඒ මඟ අපට එලි කරලා පෙන්නලා පෙන්නලා තියෙන්නේ. පැහැදිලි කරලා අපට ඒ මඟ උපදෝල දුන් නාංග එකකට කියනවා. අසං ජාතස් මක්ගස්ස සංජාතුූ තම නොදත් මාර්ගයේ ඇති කරවනෝ. බුදුරජාණන් වහන්සෙනම නොදන්නා මග ඇතිරවලා දෙන උපද්දවල දෙනවා. මුලින් සඳහන් කළා ඉපදුනේ නැති මාර්ගයේ උපද්දවල දෙනවා. ඉළඟ සඳහන්කරනවා නොගත් මාර්ගයේ ඇති කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලගේ ක්‍රමේ ුදුජාණන් වහන්සේලට විතරයි ඒක කරණ්ඩ පුළුහංකම තියන්නේ. අනක්කාතස්ස මගගස්ස අක්කාතා ප්‍රකාශය නොකරනලද මාර්ගයේ ප්‍රකාශ කරනවා. ඉළග සඳහන් කළා මගග්ු බුදුරජාණන් වහසසිර කියන නම මගග්ු මාර්ගය හොන්ඳට දන්නවා මග්ග විදු මාර්ගයේ ගැන සියලුම දේ දන්නවා. මාර්ගය හොඳට දන්නවා මාර්ගයේ ගැන සියලුම දේ දන්නවා. මගග කෝවිදූ මාර්ගයේ ගැන සියලුම අංගයන් පිළිබඳ දක්ෂතාව යක්තියනවා. සියලු ආකාරයන් පිළිබඳ දක්ෂතාව යක්තිීනවා. එකට කියනවා මගග කෝවිදූ කියලා. එතකොට මෙතන මග්ග විදූ. මාර්ගයේ සියලුමේ දේ දන්නවා එහම කියහම අපි කියම අපි මෙිහින්දලා අනුරාධපුරීටය නවා. කොළඹිල්න්න අනුරාධපුරියනෝ. කොළඹින් පටන්ගත්තහම අනුරාධපුරේයට යන පාරී පල්ලන් කීයක් කම්භවිනෝද. කඳු කීයක් කම්භවිෙනවාද. පාරදි පැත්ති වේල් කීයක් කම්භවිෙනවාද. වැව් කීය කම්භවිනවාද. පාලන් කීයක් කම්භවෙනවාද බෝකු කීයක් කම්භවෙනවාද රේල් පාරවල් කීයක් රහට මාරුවෙනවාද මෙහෙන් දල අනුරාධප්‍රේයට යනකං ආං ඒ සියලුම දේවල් පාරදිි පැත්ති මෙච්චර කඩ තියෙනවා පාරදි පැත්ති මෙච්චර වෙළෙන්දො ඉන්නවා පාරදිි පැත්ති මේ විදියට පිහිටීම් තියනවා මෙ සියල්ලම දන්නව නම් ආං එකට කියනවා මගකෝවිදුූ කියලා මාර්ගය පිළිබඳව සියලුම අංග සියලුම අංග දන්නවා. අපි දන්න කොළමින් පටන්ගත් හමන්ග්‍රාධ පුරයන්න න ජීත කාලවත් අපි දන්නන්නේනි අනුරා් පිට යනට වල්කී පහයි නොද කියල අනුරාධ පුරිය යනකට කඩකීයක් පහ ොද කියලා. එන මාර්ගයේ පිළිබඳව මනාව දන්නවා කියලා කියන්නේ එකයි. එන මේ නිවනට යන මග කොහෙවත් අඩුවක් නැතුව මග මනාවම දන්නවා කෞදද බුදුරජාණන් වහන්සේ අන්න ඒක හින්ද භාගිතන වහස කියනවා මගග කෝවිදූ කියලා. එතට මේ හැම්ම වචචනයකම තියනෙන වෙනස් 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 තේරුවා. මක්ගු මාර්ගය දන්නවා කියන එක ඒ කියවෙන්නේ කොහොමද කියන කරණාව සඳහන් කළ මාර්ගය දන්නවා මක් ග්ඥු කියනකෙන් අර සියලුම කරුණ කියවුන්නේ මගග කෝවිදෝ කියහම සියලුමරු ගැ කියන. ඒනි සඳහන් කළා එක පාරි බොහෝවාර්ගයක් සමහර කෙනෙක් ගිහිල්ලතියෙනවා. එකම පාරේ බොහෝවාරයක් ගිහිල්ල තියෙනවා ආං ඒ නිසා ඒ පාර පිළිබඳු හරි දක්ෂ බවත් ඒපුද ගැලට තියෙනවා. එක පාරි බොහෝවාරයක් ගිහින් තියනිසා ඒ මග ගැන බොහොම බොහොම දක්ෂයි. පින්නතින සඳහන් කළලා ආන්ගේ සියලුම සුදුසුකම් යම් කෙනෙකුට තියෙනවා නං ඒ වෙන කෙනෙක් නෙමයි ඒ ලොෞතුරා බුදුරජාණන් වහන්ස. විතර මයි කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ගමන් කළ මාර්ගයට අනුව මේ කාලේ ශ්‍රාවකයෝ ගමන් කරන බුදුරජාණන් වහසේ ගමන් කරපු මාර්ගයට අනුව මේ කාලේ උන් වහසගේ ශ්‍රාවකයෝ ගමන් කරනවා කවදේ ශ්‍රාවකයෝ කලකිීව මෙතන භික්‍ෂූ වහසර ගැන විශේෂය සඳහන් කරනවා න ශ්‍රාවකය සිව්ුවනක් පිරිසක්ම ඉන්නවා ල සඳහන් කලා මේ ශ්‍රාවකයට එහෙම ගමකරඩ සියලුදේ සම්පාධනය කරලා දෙන්නේ ඇයි බුදුරජාණන් වහසේ ගමන් කරපු මාර්ගයේ ශ්‍රාවකයෝ ගමන් කරනවා ඒ ශ්‍රාවකයන්ට ඒ මාර්ගයේ ගමං කරන්ඩ සියලු දේ සම්පාදනය කරලා දෙන්නේ ඇයි කියන කාරණාව අහල සඳහන් කරනවා මේ රතන සූත්‍රයේ තියෙන කාරණා ටික ඇයි ඒ මාර්ගයේ සකස් කරලා දෙන්නේ න සූතයේ තියෙනවා වරෝ වර්ු වරද වරා හරු එම ගාථාව කි අපි කිය. එනම් වරෝ මකදම වරෝ කියල කියන්නේ මෙතන වරෝ කියල කියන්නේ නිවන වරෝ වරු වරද වරා හරු එතකොට වරෝ කියන්නේ නිවනට වර්ඥු කියලකීවේ නිවන දන්නවා වරර වරු නිවන දන්නවා. වර දෝකරකීවේ නිවනට යන ඒ මාර්ගයේ අපට පෙන්නලා දෙනවා. වරු වරු වරදු නිවනට යන පාර අපිට පෙන්නලා දෙනවා. එනට වරා හරු නිවන් මාර්ගය තමා ඉදිරිී එලනවා බාහිත වහස පිළිබඳව මොන තරං ශ්‍රද්ධාවක් ඇතිවෙනවාද මේ කරුණු වැහෙනකොට වරෝකීවා නිවනට වරඥු කියලකිීවා නිවන දන්නවා වරදෝකීවා නිවනට යන මාර්ගය අපට පෙන්නලා දෙනවා වරා හරෝකිවා ඒ නිවනට යන පාරය අපි ඉදිරයේ එලනවා ගොදද නිවනට යන පාතුර දහං වෙලාන් තිබි කාශිභාගතුනු හසග පස්ස දැ නැවත ඒ මාර්ගය මතු කරලා අපි ඉදිරියේ නිවනට යන මාර්ගය එලනවා. මෙන්න මේ පාරි ඇන්ඩ ඔොය පාරන්ඩිපා මේක යන්න කියනවා වගේ පාර එලනෝ නිවනට යන මග එලනෝ කාට නිවනට යන්ඩද අපට නිවනට ඇන්ඩ භාගිතුන් ව හස විසින් ඒ එලාපු පාර දිගේ යමෙක් ගමන් කරනවන ඒ තමයි භාගිතුන් හසේගේ හැබෑම හැබෑම ශ්‍රාවකය. එලකට සඳහන් කලා නිවනට යන මග තමන් ඉදිරියේ එලනවා එහෙම සඳහන් කරහම තමන් ඉන්න තැන ඉඳලා නිවනට යන තනි කෙලින් පාර තම ඉදිරියේ ඉඳලා නිවනට යන තනි කෙලින් පාර පෙන්න්නනවා. කෙලීම්ම නිවනට යන්නවෙන්න මේ විදිහරි කියලා කෙලිම් පාර පෙන්න්නනවා. පිනතින අපි උදාහරණයක් සාකච්ඡා කළොත් අපි ඉන්න තැන ඉඳලා අපි අනුරාධපුර රුවන් වලි සෑයගාවට යනවා දැන්ගතුවට අපි ඉන්න තැන ඉඳලා හරියටම රුවන් වෙලි සෑගාවට යනකං පාර අපි හැමෝම එක තැන නෙමේනි සමහරු ඉන්නේ උතුරු පැත්ති සමහරු ඉන්නේ දකුණු පැත්ති සමහරු ඉන්නන්නේ බටහිර පැත්ති අපි එකක පැතිියල ඉන්නේ නමුත් ඉන්න ඉන්න තැන ඉඳලා කෙලින්ම මහ සයගාවට ඇන්ඩ පාර පෙන්න්න නවා. ෙම සඳහන් කළුත් කෙලින් තනි මාර්ගයක් පෙන්ව කොහොමද මිනිස්සු ගණනට පාර වැඩියෙන අපිගේ මිනිස්සු ලක්සයක් ඉන්නවා මේ ලක්සේම යන්න රුවන් වැලිසයගාවට මේ ලක්ෂෙම එක තැනක හිටියත් තමන් ඉන්නතන කෙලිම් මහසයට පාරක් පෙන්න්නට පුළුවන් එක්කෙනටන ග මේගගේස්සර හි නික්ෙන ඉන්ව හැමඉන්න ටික්ටික කරි යාමි හා වෙලා. එතකට මේ දිසා දිසාාවලිින් වටේටම ඉන්නකොට හැමෝටම කෙලීමම පාරක් පෙන්න්නන්ඩුවන මහසයගවට එතකට පරවල් කීයක් පෙන්න්නන්ඩුවනද ලක්ෂකට පාරවල් ලක්ෂයක් පෙන්න්නඩුවනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ එකනෙකට වෙනස් චරිත අසූ හතරදාහකට මාර්ගයේ වෙන වෙනම පෙන්න්න නවා කෙළ සඳහකර. විධ චරිතන තියන මිනිස්සුගාව එන එකනකට වෙනස් චරිත අසු හතරදාහකට කෙලිම්ම පාරපෙන්න්න නොල්ලු නිවනට ඒ භාගිතන් වහසයට විතරක් තියන අති සුවිශේෂී හැකියාව වරා හරු කියරකිවේ නිසා කෙලිම්ම පාරපෙන්න්නනෝ මගේ පෞද්ගලික පාර මට පෙන්න්න නවා කියන එකයිම මේ කිය. මම නිවනගාවට යන්න හැටියට මේ පින්නතුන්ට යන්නත් බෑ. මේ පින්නතුන් මෙතනඉන්න දහදොලොස් දෙන ඒ ඔක්කොටම එකම පාරයන්න බැයිකෙක් කෙනාගේ කුසලේ වැඩිල්ල තියෙන හැටි වෙනස්. එකෙක් කෙනාගේ ශ්‍රද්ධාවය ප්‍රමාණය වෙනස් එකක් කෙනාගේ මාර්ගය දකින හැටි වෙනස් එනන් දහදිනෙක් ඉන්නවන දහදිනාට මාර්ගදහය පෙන්නටෝ දෙන්නෙක් එක පාරිියන්න ඒ තරංසු දුසකන්නේ අන්නේ නිසයි මෙතන සඳහන් කළේ හැම කෙනාටම වෙන්න වෙනම පාරක් පෙන්නවා කියලා. තමන්ගේ උසස් පහත් බවේ ප්‍රමාණයට අනුව පාරපෙන්නවා ඉහලට ගිය කෙනාටත් පහලම ඉන්න කෙනාටත් තමන් ඉන්න කොත නැද එතන ඉදල නිවනට යන මඟ පෙන්නනවා සෝවාන් වි්චාර්ශ්‍රාවකයන් වහන්සේට ොතන ඉදල නිවට ගොහොමදයන්නේ. තිසරන සහිත පන්සිල් තියෙන කෙනාට ඔතන ඉඳල නිවනට යන්න කොමද. තාම තිසරණයට ඇවිල්ල නැති ප්‍රතජ්ජන සීලවන්ත අට දුස්සීලයාටත් පාරපෙන්ෙනවා ඔය ඉන්න තැන ඉදලා නිවනට යන්නේ කොහොමද. යා කොච්චර දේවල් සම්පූර්ණ කරගෙන ආවයුතුද. අංකයිකිවේ ඉහළම තැන ඉන්න කෙනාටත් පහළම තැන ඉන්න කෙනාටත් මෙ නිවනට යන තැන හරියටම භාගිතුන හස පෙන්න්නවා කෙලිම්ම පාරපෙන්නෝ.ගේ එක්කි නෙකට වෙනස් චරිතා සූ හතරදාහකට නිවනට යන මඟ පෙන්නන්ඩ. භාගිතුන් වහසිර තිබුණ විශිෂ්ට හැකියාව නිසා. අපි වරා හරූ කෙළබුදුරජාන් වහසට සඳහන් කලා. මේ රතන සූත්‍රයී තිබිච රණා කීපයක් පැහැදිල් කළේ. ඔය සූත්‍රේ තියන හැම ගාතාවක්ම මෙහෙම මෙහ මදධ්‍යන කරගත්තු. තර ශ්‍රදධහාවක් උපදීද මේ සූත්‍රයේ මොනතර විශිෂ්ටද මේ සූත්‍රයේ මේ තර විශිෂ්ට බවක් පෙන්නෙනවනං බුද්ධ ධර්මය කොයි තරං ක්්‍රෂ්ට ඇද. පිනතුන මෙන්න මේ පෙන්නපු මාර්ගයම්ම කෙනෙක් ශ්‍රද්ධාවෙන් යනවනං අන්න ඒකට කියනවා උජු පටිපන්නයි කියලා කාට ද අපි උජු පටිපන්න කියලා කියන්නේ මහා සංඝයා වන්දිනකොට කියන එක ගුණයක් උජු පටිපන්නව භගවතව සාවක සංගු. එට ඇයි උන්වහසලට ුජු පටිපන්න කියලා කියන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මාර්ගයෙන්. ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව. ඒ නිවනට කෙනෙක් ගමන් කරනවා නම්. නිවන කරා යන ඒ රිජු මාර්ගය. අප සඳ කරන කෙලින්ම පාරපෙන්නනව කියලා ඒ රිජු මාර්ගයේ දිගයේ. යමෙක් ගමන් කරන නිසා අංෙ ගමන් කරන අයට කිව්වා උජු පටිපන්නයි කියලා එම පිනතිනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ උතුම් ධම්ම දායාද සූත්‍රයේ ත ගැඹුරු සූත්‍ර දේශනාවක් සමහර වෙලාවට අපි සාකච්ඡා කරපු කොටසත් ටිකක් ගැඹුරී වගේ හිතෙන් දැඇති න වරක් දෙවරක් අහනකොට මේ හරි සරල දම් කොටසක් ි මුලින් මහුවන සමහරලට පිට ගැඹුරු නමුත් තේරුම් යනකොට ලොකු ශ්‍රද්ධාව වරක් දෙවරක් කෝෂ්‍රවනය කරලා මේ කාරණාව තේරුම් ගණ්ඩ අපි පිනතුන් සියලු දෙනාටම රත්මත්‍රී ආශිරුවාදය ලැබීවා කියල පාර්ථනා කරවා පිනතින අද ධර්මදේශනාවේ ප්‍රධහන දායකත්තේ වැලිගම්පිටිය ජායල පදිංචි තිරකා ජය මහ මහත්ම ඇතුළු ද දරු පිරිස විසින්. උතු මරමුණ අවුරුදු දෙකකට පෙර පරලෝ සැපත් ජයම් සිරිසේන මුදලාලි මහත්මාට සහ දෙපාර්ශයේ පින් බලාපොරොත්තුවන මව්පියන් ආදී සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා දැනට රෝහල් ගතව සිටින තිලකා ජය මහමැණියන්ට මාලන් රෝෂන් පුතාලා සහ චම්පිකා දුවට සතිස් බැනනුවන්ට මල්කාන්ති සහ කියකෝ ලේලිවරුන්ට දිනුක හන්සජී දමීන්ද දමින් දනිද තේජන යොහනි සහ දිනලි යන මුනපුුරුමිණි බිරියන්ට රත්නත්‍ර ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් පාර්ථනාවන් අතර සෙහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලූම ඥාතිවරුන්ට අපි රැස්කරගත්ත උතුම් ධර්ම දානමය කුසල අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දූපුතුන්ට මුණබුරු මිනිබිරියන්ට ලේලිවරුන්ට දියනිවරුන්ට බෑනාවරුන්ට ඒ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරුවාදය ල බේවා. මේ උතුම් ධර්මදානු මේ පිංකම සිදුකරන්ට සියලු කටයුතු සංවිධානය කරමින් සිටින මොතක හදිසී අසනීපවුන ප්‍රධාන දායකත්වය දරන මල්කා තිලකා ජය මහමෑණියන්ට ඉක්මං සුවය නිදුක් නිරෝගිභාාවයේ. චිරජවනයම උදාවීවා කෙල පිසිියලු දෙනා මාශිරුවාද කරමු. අවසානයේ ඉතාමඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්රි සත්‍ය ධර්මය අවබෝධ කරගනීම සඳහා මේ කුසල් හේතුවා සනවීවා කෙල ප්‍රාර්ථන කර. ආකාසත් සහාචබුම් මට්හාදේවානගා මහිි උඥන්තන් අන්ු හෝනිත්වා චිරරක්කං තුළෝකශාසනන් දේවූ වස්සතු කාලි නේ සස්්‍යිය සම්පත්ති හෝතුච. පිතුෝ භවතුළොකෝ චෙරාජා භවතු දමමිකු.